අහස් කන නැත්තම් මම මේ කියන කෝස් ටික ඔබට ඉගෙන ගන්න ලක්ෂ ගණන් වුණත් වියදම් කරන්න පුළුවන්. හැබැයි ඔබට විශ්වාස කරන්න ඕන. මේ මං කියන කෝසස් ටික Harvard University එකේ ඔබට නොමිලේ හම්බ වෙනවා කියලා. ෆ්‍රී 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 ඔබට. මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔබ සාමාන්‍ය පෙළ ශිෂ්‍යෙක් උසස් පෙළ ශිෂ්‍යෙක් නැත්තම් ටීචර් කෙනෙක් සර් කෙනෙක් පුළුවන් කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් අපි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ දරුවාගේ අනාගතය ගැන කල්පනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියලු දිනාටම මං කියන දේ තමයි ඕගොල්ලෝ අඩුම ගාණෙන් දෙන්නෙකුට හරි මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා. අපි මේ ෆ්‍රී කෝසස් වලින් මේ ලංකාව අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න. ආදරණීය මගේ යාළුවන්ට MD Sean Info සමග සුබ අනාගතයක්. ෆ්‍රී ෆ්‍රී කියපු ගමන් ඉතම ඇති මේ දවස් ටිකේ අපි ඔක්කොම අපිට එන SMS ටික ෆ්‍රී හම්බ කරන්න පුළුවන්. ඔන්ලයින් එකෙන් හම්බ කරන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් ඕනේ නැහැ. මෙච්චර හම්බ කරන්න මෙච්චර දාන්න කියලා ඒ වගේ මොකක් හරි මූ මාකටිං කරන්න එනවා කියලා ඔයගොල්ලෝ හිතන්න ඇති. එහෙම නෙවෙයි. මේක සාමාන්‍යයෙන් අපේ පර්සනල් ලයිෆ් එක උඩට ගන්න පුළුවන්. අපි ඉගෙන ගන්න ඕන දෙයක් ගැන තමයි මම කතා කරන්නේ. Harvard University එකේ Udemy Online වලින් තියෙන ෆ්‍රී කෝසස් ගැන සම්බන්ධව තමයි මම අද කතා කරන්නේ. මේකට මේ දවස් ටික ඩෙඩ්ලයින් එකක් දාලා තියෙනවා. සමහර කෝසස් මේ ඒප්‍රිල් වලින් ඉවර වෙනවා. සමහර ඒවා ඔක්තෝබර් වලින් ඉවර වෙනවා. සමහර ඒවා මේ අවුරුද්දේ ඩිසెంబර් වලින් ඉවර වෙනවා. සෑහෙන කෝසස් ටිකක් තියෙනවා අපිට. අපි මිනිස්සු සෑහෙන හිතනවා ඇතිනේ. මේ වගේ දෙයක් මට ඉගෙන ගන්න පුළුවන් මගේ ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි මේකට සල්ලි ඕනේ. මේක ලක්ෂයක් ඕනේ. මේක ලක්ෂයක අමාරක් ඕනේ. ඒක මං ගාව නැහැ. එම කියලා අපි හිතනවනේ සෑන. අපි හිතන හේම ඒම අපි හිතන දෙයක්. ඇයි අපි මේ මේ වගේ ෆ්‍රී කෝසස් වලින් අපි ප්‍රයෝජනයක් ගන්න නැත්තේ අපි. අපි ඒකනද බලමු අපි. අපිට මේ වගේ දේවල් එහෙම ඉගෙන ගන්න බැරි වුණා කියලා එම අපි හිතනවා. සාමාන්‍යයෙන් AI වෙන්න පුළුවන්, Artificial Intelligence වෙන්න පුළුවන්, ඊට පස්සේ algorithm වෙන්න පුළුවන්, Python එක වෙන්න පුළුවන්, game developments වෙන්න පුළුවන්, අපිට drawing වෙන්න පුළුවන්, සෑන දේවල් තියෙනවා. web development වෙන්න පුළුවන්, animations වෙන්න පුළුවන්. ඒ වගේ සෑහෙන දේවල් අපි හිතන ඇතිනේ මේ වගේ දේවල් අපිට ඉගෙන ගන්න බැරි වුණා කියලා. ඒ වගේ දේවල් ඉගෙන ගන්න අපි ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් එක කෝස් එකට 50,000 විතර අපිට වීදම් කරන්න වෙනවා. බට් මම මෙතන කියන්න යන ෆ්‍රී කෝසස් ඔක්කොම ඔබට මම කියන්නේ කොයි කෝස් එකේ ඩියුරේෂන් එක මොකද්ද? කොච්චර දවස් ඇයිද ඔය කෝස් එක ඉවර කරගන්න? කොයි වගේ කෝසස්ද ඉන්ට්‍රොඩියුස් කරලා තියන්නේ? මොන වගේ කොහොමද අපි ඉගෙන ගන්න කියන දේ සෑම දෙයක්ම අද කියලා දෙන්න යනවා ඔයාලට. මේ ෆ්‍රී කෝසස් වල මම පළවෙනිට කතා කරන්න යන එක තමයි Introduction to Artificial Intelligence with Python කියන්නේ. Python කියන ලැන්ග්වේජ් එක මොකද කිව්වොත් එහෙම Artificial Intelligence එක කොහොමද ඉම්ප්ලිමන්ට් කරන්නේ කියන එක ලැන්ග්වේජ් එකක්. මේ කෝස් එක අතරින් ගොතේම පටන් ගන්න තියෙන්නේ April 1 වෙනිදා 2020 දී. හැබැයි අපිට තියෙන වාසියක් මොකද කිව්වොත් මේ කෝස් එක ඉවර වෙන්නේ December 31 2024. ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිමයි තමයි මේ කෝස් එක ඉවර වෙන්නේ. මේ ලොකු කාලයක් ගත වෙන්නේ. සති 7යි. කවද වුණත් join වෙන්න පුළුවන් මේ කෝස් එක. සති 7යි ඕගලන්ට මේ කෝස් එකට යන ඩියුරේෂන් එක. සතියකට පහදාක් විතරක් කැප වෙලා ඕගලන්ට Artificial Intelligence එකේ බේසික් එක Python කියන ලැන්ග්වේජ් එක ෆ්‍රී නොමිලේ ඉගෙන ගන්න පුළුවන් කියොත් කවුරු හරි විශ්වාස කරනවද? ඒත් ඒක Harvard University එකේ කෝස් එකක්. මේ කෝස් එකේ අපි කන්ටෙන්ට් එක ගත්තොත් එම් මොකද තියෙන්නේ කියලා බලමු. පළවෙනි එක තමයි graph to search the algorithms and reinforcement of the learning and machine learnings and artificial intelligence principles, how to design the intelligent systems, how to use AI python programs. මේ ටික ඉගෙන ගන්න තමයි ඔයගොල්ලන්ට සති 7ක් යන්නේ. ඒ කියන්නේ සතිකට පෑදායයි සති 7යි මේ කෝස් එකට. අතන කිව්වොත් මේ මේ කෝස් එකට තියෙන කාලය ඇවිල්ලා end date එක ඇවිල්ලා මේ අවුරුද්දේ December 31 2024. එතනින් පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ කෝසස් ටික ඒගොල්ලෝ paid කෝස් එකක් කරනවා. ඒ නිසා අපි ඉක්මන් කරලා මේ කෝස් ටික free අපි ඉගෙන ගමු. මේ ෆ්‍රී කෝස් එකේදී අපිට තියෙන වාසිය මොකද කිව්වොත් මේ পেইඩ් කෝස් එකටයි මේ ෆ්‍රී කෝස් එකට කිසි ඩිෆරන්ට් එකක් නැහැ. ඒ ටීචර්ස් ම තමයි උගන්වන්නේ, ඒ වීඩියෝ එකම තමයි, ඒ කන්ටෙන්ට් එකම තමයි යන්නේ. ඒ পেইඩ් කෝස් එකයි ෆ්‍රී කෝස් එක දෙකම එකම කන්ටෙන්ට් එකම ටීචර්ස් ම තමයි. හැබැයි අපිට මේකේ ෆ්‍රී කෝසස් කටට සර්ටිෆිකට්ස් හම්බෙන්නේ නැහැ. අපිට නොලෙජ් එක විතරයි හම්බෙන්නේ. ඒ වුණාට අපි ඉන්ටර්විව්ස් වලට ගිය ගමන්ම අපිට සර්ටිෆිකට්ස් බලන්න නැහැ නේ කවදාවත්. පතිරනවා. ඔයාලට කියන්න පුළුවන් මම ෆ්‍රී කෝසස් වලින් ඉගෙන ගත්තේ. මම වන් ටෙස්ට් කරන්න පුළුවන් කියලා. ඕගලෙන් ප්‍රශ්න ආයි, ඕගලන්ට ප්‍රැක්ටිකලි ඕගලන්ට මේ ටාස්ක් එකක් දෙයි, ඕක ඉවර කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා ඕගලන්ට බය නැතුව ඔය ඉන්ටර්විස් වලට ෆේස් කරන්න පුළුවන් මේ වගේ දෙයක් ඉගෙන ගන්නත් තමයි. මේ ෆ්‍රී දේවල් ඉගෙන ගන්නත් තමයි. එතනින් යාට ඔයාලට කැමති නම් එහෙම ඒක හයර් ස්ටඩිස්ටික් ඒගොල්ලන් ඒ Harvard University එකෙන් ඔය පේ කළම කරන්න පුළුවන්. ඒක තමයි තියෙන අපිට කම වාසිය. දෙවෙනි එක තමයි මම කතා කරන්න යන්නේ කෝස් එක web programming with python and javascript. සාමාන්‍යයෙන් IT කරපු මිනිස්සුන්ගෙන් ගන්නද JavaScript එකක් Java language එකක් මේ කරගන්න කොච්චර වීදම් කරාද කියලා. හැබැයි මේ Java script එක Java language එක මේකළු ෆ්‍රී මෙතනට ඔයගලන්ට කියලා දෙනවා.
මේ කෝස් එක තියෙන්නේ දෙසැම්බර් 31 2021 දී ඉවර වෙනවා අපිට. ඒත් මේකට අපිට ගත වෙන කාලය ඇවිල්ලා සති 12යි. සති 12යි අපිට ගත වෙන්නේ. සති 12 කියන්නේ සාමාන්‍යයෙන් මාස 3යි අපිට. මේ සති 12 දී අපිට සතියකට සාමාන්‍යයෙන් පෑ 6ක් නැත්නම් පෑ 9ක් තමයි අපිට කැප වෙන්න වෙන්නේ. ඒ කැපුණොත් එීම සාමාන්‍යයෙන් ඔයාලා සති 12කින් මේ කෝස් එක ඉවර කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දෙසැම්බර් 31 2024 දී මේ කෝස් එක ඉවර වෙනවා. මේකදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ තමයි මොකද්ද කිව්වොත් එීම HTML CSS ගිට් එක ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. Python එක ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ. Django models migration JavaScript මේක විතරක් නෙවෙයි API එක කොහොමද create කරන්න කියලාත් මේකලු කියලා දෙන්න යනවා ඔයගොල්ලන්ට. API කියන්නේ එක සාමාන්‍ය දෙයක් නෙවෙයි application program interface කියන එක නෙවෙයි API කියන්නේ. මේක සාමාන්‍යයෙන් අද data science එක use කරන ලොකුම දෙයක්. සාමාන්‍යයෙන් ලොකුම data තියෙන මේ ලෝකේ අපිට විතරක් මොකද්ද ඕනේ කියන අපි මොකද්ද හාස් වෙන්නේ අපි මොකද්ද බලන්න ඉන්නේ කියන එක අපිට දෙන දෙයක් තමයි මේක application program interface කියන්නේ. ඕකත් ඔයගොල්ලන්ට free ඉගෙන ගන්න පුළුවන් මේක. Next අපි කොරම මේ mobile phones කියලා දන්නවනේ. අපි Android බලනවා, Apple බලනවා, මේ systems ඔක්කොම අපි දන්නවනේ. මේ mobile phones ඔක්කොම කියන්නේ සාමාන්‍යයෙන් embedded system එකක් කියන්නේ. මේ embedded system එකේදී අපි කොහොමද machine සාමාන්‍ය machine learning එකක් කොහොමද අපි use කරන්නේ කියන එක අපිට බලන්න පුළුවන්. Mobile based artificial intelligence එකක් අපි දැනගන්න ඕන නම් අපිට ඉගෙන ගන්න ඕන දෙයක් තමයි තියන්නේ Tiny ML කියන එක. මේකට හදාලා Tiny ML එකට තියෙන course එක තමයි මේගොල්ලන්ගේ Fundamentals of Tiny ML කියන කෝස් එකක් තියෙනවා. ඒකත් free තමයි ඔයගොල්ලෝ. හැබැයි මේ කෝස් එක 2024 April 24 දිනකට ඉවර වෙනවා. අපිට තියෙන ජනවාරි, February, March, April තව මාස 4යි තියෙන්නේ. මාස 4 කාලෙක මේක ඉගෙන ගන්න වෙනවා අපිට. දැන් උනත් පුළුවන් නම් ඔක enroll කරලා තියාගන්න. අපි බලමු මේ Tiny ML එකේ කෝස් එකේදී අපි මොකක්ද ඉගෙන ගන්න කියලා අපි. Fundamentals of machine learning, fundamentals of deep learning, how to gather the data of machine learning, how to train and deploy the machine learning models. Understanding the embedded machine learning and responsible of AI designings. So, then බලපු ටිකක් තේම ඔක basic course එකක් තමයි. ඒ වුණාට මේ Harvard University එකේ මේකට පොඩි advanced course එකක් දාලා තියෙනවා. ඒක තමයි අපි කියන්නේ application of Tiny ML කියන එක. ඒ application කියන Tiny ML එකත් අපිට 2024 April 24 වෙනිදා අපිට මේක end date එකක්. මේ course එක ඉවර වෙනවා. අපිට තව මාස 3ක කාලයක් තමයි තියෙන්නේ මේ course එක පටන් ගන්න ඉවර කරන්න. ඒ කිව්වොත් එimhe මම අර කලින් කියපු course එක ඉක්මනට පටන් ගන්න කිව්වොත් එimhe ඒක ඉවර කරලා තමයි මේක ඊළඟ එක ඕගොල්ලන්ට පටන් ගන්න වෙන්නේ. එතකොට අපිට ඕනෙ වෙන්නේ සාමාන්‍ය සති 5යි මේ course වලට ඕනෙ වෙන්නේ. මේ course එකේ අපිට මොකක්ද ඉගෙන ගන්න පුළුවන් කියලා ඒක බලුවොත් එimhe. Okay Google, Alexa, Siri මේකට තියෙන back end code එක කොහොමද වැඩ කරන්නේ? ඒ back end code එක විතරක් නෙවෙයි. ඒකට තියෙන voice recognition එක කොහොමද අපි හදන්නේ? කොහොමද වැඩ කරන්නේ කියන එක අපි ඉගෙන ගන්න පුළුවන්. Sensors වෙන්න පුළුවන්. මේ ඔක්කොම කොහොමද අපි embedded system එක ඇතුළට අපි ගෙන්නන්නේ? කොහොමද machine learning එක කොහොමද උදව් වෙන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒක තමයි free. තුන්වෙනි free course එක තමයි. ඒක tiny ml එක තමයි. Tiny ml එකේ මේක තුන්වෙනි advance එක. ඒක අපි බැලුවොත් මේ deploying tiny ml කියන course එක තමයි. සාමාන්‍යයෙන් මේව ඉගෙන ගන්න වැඩක් නැහැ නේ. මේක අපි deploy කරන්න පටන් ගන්නවා. මේ කොහොමද කියන use කරන්න කියලා පටන් දැනගන්න ඕනේ. ඒකට තමයි මේක deploying tiny ml කියන course එකත් මේගොල්ලෝ free අපිට කියලා දෙනවා. එතකොට අපිට කාලයක් නැහැ. මේ tiny ml කියන course ඉගෙන ගන්න අපිට තියෙන කාලයම හරියන මාස 4යි. මාස 4 වල කැපේලා ඉගෙන ගත්තොත් එimhe අපි ලොකු තැනකට යන්න පුළුවන්. මේකත් අපිට ලොකු කාලයක් නැහැ. April මාසේ 24 වෙනිදා 2024 දී මේ කෝස් එක end වෙනවා අපිට. සාමාන්‍යයෙන් මම කියුවොත් එimhe මේ කෝසස් වලට එම ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ එළියේදී. නිකන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. එතකොට තේරෙයි කොහොමද කියලා. අපි කියොත් මේ free courses වල තියෙන අමාරුම මොකද කියුවොත් එimhe ඒක language එක. English එක. ඒ language එක තමයි තියෙන අපේ ලොකුම ප්‍රශ්නේ. ඒ වුණාට language එක ගැන බය වෙන්න එපා කවදාවත්. ඒකට සෑහෙන දේවල් තියෙන language එක කවදා උදා develop කරගන්න. මේ language එක develop කරන තරමට තමයි අපිට ලෝකෙ ඉස්සරහට හුඟක් යන්න පුළුවන්. හරි. ඒකට සාමාන්‍ය දෙයක් තමයි තියෙන්නේ ඒ videos වල එනවා අපි subtitle ටිකක් තියෙනවා. Subtitle කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන YouTube එකේ CC කියලා එකක් තියෙනවා. ඒ CC එක on කරගත්තොත් එimhe ඒක English ඒ ආ කතා කරන English එක ඒක words වලින් යනවා. එතකොට ඔයාට තේරෙන්නේ නැති වචනයක් තිබ්බොත් එimhe ඒක copy කරලා translated කියලා ඔයාට ඒක හොයාගන්න පුළුවන්. මේක තමයි self studies කියන්නේ. 2024 April මාසේ 24 වෙනකම් මේ course එක ඒ තුනම tiny ml කියන මේ steps තුනම course තුනම ඉවර වෙනවා. ඊට පස්සේ අපි මේක paid course එකක් කරනවා ඒගොල්ලෝ. ඊට පස්සේ paid course එක අපි සල්ලි දීලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. නෑ යාළුවා. මට machine learning එක විතරක් ඇති. මට data science විතරක් ඉගෙන ගත්තොත් ඇති. මට programming එක කොහොමද වැඩ කරන්නේ කියලා විතරක් ඉගෙන ගත්තොත් ඇති. කියලා ඔබ හිතුවොත් එimhe ඒකටත් Harvard University එකේ different courses තියෙනවා. ඒවත් free තමයි. ඒකට තමයි ඒගොල්ලන් දාලා දෙන introduction to the database with SQL කියන course එක. හැබැයි
මේක ඔක්තෝබර් මාසේ 24 2024 දී මේ කෝස් එක ඉවර වෙනවා. ඊට කලින් අපි මේකට එන්රෝල් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි කරන මාකටිං වල ඩේටාබේස් එක මුගක් යූස් කරනවා. මාකටිං කට්ටිය මුගක් ඩේටාබේස් ගෙන ඉගෙන ගන්න ඕන නම් මේක පොඩ්ඩක් වැදගත් වෙනවා මේක නේද. සාමාන්‍යයෙන් සතියේට පැය 6 ඉඳලා පැය 8ක් විතර කැපුණොත් එමේ මේ කෝස් එක හරියට ලස්සනට ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මොකද්ද මේක ඉගෙන ගන්න කියලා බැලුවොත් SQL basic එකේ තියෙන table creation, creating, deleting, sectioning ඔක්කොම ඉගෙන ගන්නවා. මේක මොකද්ද බං සාමාන්‍ය කොරියක් කියලා ඔයගොල්ලෝ හිතුවොත් තියෙම ඊටත් වඩා පොඩි ඇඩ්වාන්ස් එකක් ඒගොල්ලන් ගාව තියෙනවා. ඩේටා එකේ තුලනේ index searching එක කියලා දෙනවා. Index searching එක කොහොමද වැඩ කරන්නේ? ඩේටා එක ඇනලයිස් කරන්නේ කොහොමද කියන්නේ? ඩේටා එක කොහොමද align කරන්න කියන්නේ කියන්නේ. ඒ ඔක්කොම හැමදේම මේගොල්ලෝ Harvard University එකේ මේ free කියලා දෙනවා ඔයගොල්ලන්ට. හරි යාළුවා. මේ ඔක්කොම computer based courses නේ තියෙන්නේ. මම නම් සාමාන්‍ය ඔෆිස් එක වැඩ කරන්නේ. මට සාමාන්‍ය ඔෆිස් එක වැඩ කරන එකට මොකද්ද තියෙන්නේ කියලා බැලුවොත් එහෙම මගේ සැලරි එක මම පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනේ. සැලරි නෙගෝෂියේෂන් එකක් මම කම්පැනිත් එක්ක බලන්න ඕනේ කියලා මොකක් හරි තියනවාද කියලා බැලුවොත් එහෙම මේකට තියෙනවා කෝස් එකක් විනාඩි 15කට negotiating your salary කියන කෝස් එකක් තියෙනවා. ෆ්‍රී හම්බ වෙනවා. ඒක තියාගෙන ඔයාලට කම්පැනිත් එක්ක කොහොමද negotiate කරන්න කියලා වාඩ වෙනවා. සාමාන්‍යයෙන් සැලරි නෙගෝෂියේෂන් ඔයා එක්ස්පර්ට් කෙනෙක් ආවට කියොත් එහෙම පැය ගණන් වලට වාඩ ගෙවන්න වෙනවා. හැබැයි ඔයාලට විනාඩි 15කට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා සැලරි නෙගෝෂියේෂන් ගැන කොහොමද මොකද්ද කරන්න කියලා. ඒකේ හුඟක් ටිප්ස් ඇන් ට්‍රික්ස් කියලා දෙනවා ඒක කොහොමද සැලරි අපි negotiate කරන්න කියලා. ඒකත් ඔබට ෆ්‍රී නොමිලි කියලා දෙනවා. ඊළඟට තමයි leadership quality එක කොහොමද අපි improve කරගන්න කියන කෝස් එකත් මේ Harvard University එකෙන් මේක ෆ්‍රී ඔයගලට කියලා දෙනවා. leadership quality එක කොහොමද අපි improve කරගන්න කියන සාමාන්‍යයෙන් 2D 3D games develop කරන්නේ කොහමද? Super Mario Bros, Pongo, Flappy Bird, Breakouts, Match 3, Legend of Zelda, Angry Birds, Pokemon, HD Helicopter games and Dream World and Portals. මේ වගේ games තමයි ඒගොල්ලෝ develop කරන්න අපිට කියලා දෙන්නේ. මේ කෝස් එකේදී ඔයගොල්ලෝ game එකක් completely ඔයගොල්ලෝ develop කරන්න උගන්වනවා. ඒක විතරක් නෙවෙයි මේ කෝස් එක ඇත සති 12ක කෝස් එකක්. හැබැයි අපිට කාලය දෙන්නේ ජූනි 31 වෙනකන් තමයි. 2024 ජූනි 31 වෙනකන් තමයි කාලයක් තියෙන්නේ. ඒ නිසා enroll කරන කට්ටිය games සම්බන්ධ games develop කරන්න එහෙම කැමති කට්ටිය ඉක්මනට ගිහිල්ලා join වෙන්න. හැබැයි මම කියන්නේ අපිට ලොකු කාලයක් නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරලා අපි ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම මේක ලොකු දෙයක් ඉගෙන ගන්න help කරන්න කට්ටිය. Harvard University එකේ තියෙන මේ free courses වල link එක මම description එකේ මම දාන්නම්. description එක බලලා අනිත් කට්ටිය ඔක්කොට මේක share කරන්න. මේ වීඩියෝ එකේ views ලොකුවට ඕනේ likes ඕනේ මේ මොනවත් ඕනේ පුළුවන් තරම මේක share කරලා අපේ කොල්ලෝ කෙල්ලෝගේ ළඟට මේ වීඩියෝ ගිනලා මේ opportunity එක හරන් දෙන්න. නැත්තම් කමක් නැහැ මේ වීඩියෝ එක post කරන්නත් ඔය link එක හරි post කරන්න කට්ටිය. link එක විතරක් හරි දෙන්න ඒගොල්ලන්ට. ඒ link එක විතරක් දෙලා මේකේ ඒගොල්ලෝ මොකක් හරි ප්‍රයෝජනයක් ගත්තත් ඒකත් අපිට අතුකු දෙයක්. ඒකත් ලංකාවේ අපි ඊළඟ ෂාරුක් ඛාන්ගේ film එක මොකද්ද? සල්මාන් ඛාන්ගේ Tiger 4 කේනවද කියලාත් එකම දඩඩඩඩ ගාලා share කරයි. ඒකත් අපි ඉන්නේ ඔතන ඔය level එකේ තමයි. හොඳ දෙයක් බලන්න කවුරුත් අපි උනන්දුවක් දක්වන්නේ නැහැ නේ. ඒකම online studies වලින් උඩුමි ගෙනාලා ඇති. ඒ උඩුමි කියන online studies වලින් තියෙනවා සාමාන්‍යයෙන් 100ක් 200ක් විතර ෆ්‍රී කෝසස් තියෙනවා. ඒ ඔක්කොම දැන් ඉවර වෙන්නත් යනවා. මේක පොඩ්ඩක් මම ඒ ලින්ක්ස් ටිකත් ඒ Udemy කේ ඒ ලින්ක්ස් ටිකත් මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒකත් අනිවාර්යෙන් ෆලෝ කරන්න. බලන්නද සාමාන්‍යයෙන් අපි එක්සැම්පල් බැලුවොත් තියෙන Udemy කේ තියෙන කෝස් එකක් how to talk to purely someone. ඒ කියන්නේ බය නැතුව කාට හරි කොහොමද කතා කරන්නේ? බය නැතුව කොහොමද කාත් එක්ක හරි කමියුනිකේට් කරන්න කියන කෝස් එකක් තියෙනවා. ඒ latest powerpoint එක කොහොමද use කරන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා marketing team එකේ ඉන්න අපි presentation කරනකොට අපිට powerpoint එකක් ඒ powerpoint එක කොහොමද latest කොහොමද මේ latest powerpoint එක කොහොමද use කරන්නේ කියනත් Udemy එකේ තියෙනවා මේ ඔක්කොම free courses තියෙනවා මේකන පොඩක් හොයලා බලන්න අපි තාත්තේ අපි ඉන්න තැන පොඩක් උඩට අපි ගිහියමු animation එකේ සාමාන්‍යයෙන් basic දෙයක් කියලා දෙනවා ඒ course එකේ duration එක සාමාන්‍යයෙන් මේ පෑ දෙකයි යන්නේ පොඩි පෑ දෙක වෙලාවක animation එකේ basic එකක් වාඩි ඉගෙන ගන්න පුළුවන් කොච්චර වටින දෙයක්ද හිතන්න අපි ඔයාලට photography ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද ෆොටෝග්‍රැෆි එක මොකද්ද ඔයාලා දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් IS කියන්නේ මොකද්ද ෆෝස් එක මොකද්ද බ්‍රයිට්නස් කොහොමද හැන්ඩල් කරන්නේ මේ ටික ගැනත් අපිට ඉගෙන ගන්න පුළුවන් මේකේ ඒ කෝස් එක සාමාන්‍යයෙන් පැය 2යි මිනිත්තු 34 විතරයි දුවන්නේ මේ කෝස් එක පොඩි වෙලාවක් කැපකලෝ යමත් ඉගෙන ගන්නකෝ හාවර්ඩ් යුනිවර්සිටි එකේ උඩින් මේකේ මොකද කියන්නේ ඇයි මේ බේසික්ස් ටික විතරක් අපිට දෙන්නේ අපි කල්පනා කරා ෆ්‍රී දෙන්නේ ඇයි මේ බේසික්ස් ටික සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් ඒව ඊට පස්සේ ඕක ඇඩ්වාන්ස් කෝස් එක කරන්න ඔයගොල්ලෝ ඒගොල්ලෝ ගාවට එන්රෝල් වෙනවා පේ කරනවා පේ කරලා මේ කෝස් එක කරයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒක තමයි ඒගොල්ලන්ගේ මාකටිං ටෙක්නික් එක ඒක ඇති දෙකල බේසික් එක ඕන තරම් ඇති ඔයාගේ ජොබ් ප්‍රොෆයිල් එකක් හදාගන්න ඔයාට ජොබ් එකක් ගැන සම්බන්ධව ඔයාට ඉස්සරහට යන්න බේසික් එකක් ඕන තරම් ඇති බේසික් එකෙන් පස්සේ ඔයාට කැමති නම් ඒ ට්‍රේඩ් එක තව ඉස්සරහට යන්න ඕන ඔයාට පේ කළේ කෝස් එක කරන්න පුළුවන් ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒක ඇඩ්වාන්ස් එක ඒක ඇඩ්වාන්ස් ටිකත් අපිට සමහරවිට ෆ්‍රී හැම් වෙන්න පුළුවන් එන්රෝල් ලීටත් අපිට මැසේජස් එනවා එතකන් අපි ඉවසලා ඉන්න පුළුවන් මේ බේසික්ස් ටික ඉස්සලා අපි හදිස්සින් අපි එන්රෝල් වෙලා ඔක්කොම අපිට මොකද්ද ඕනේ කියලා අපි ඔක්කොම හැමදේම කරගන්න ඔබේ අතේ ඊමේල් ID එකක් තියෙනවද මොබයිල් එකක් තියෙනවද ඉන්ටර්නෙට් එකක් තියෙනවද ඇති
එතකොට ඔබට ෆ්‍රී ගණන් ගන්න පුළුවන්. වීඩියෝ එක මම කරපු එක සක්සස් එක මට එන්නේ කවුරු එක්කෙනෙක් මේක කෝස් එකක් කරේ අරගෙන මේකේ ෆුල් ඉගෙන ගත්තොත් එimhe මට ඒක තමයි මට ජයග්‍රහණය. අන්න කාලේ මේ වගේ අපිට ෆ්‍රී කෝසස් එම නැහැ. ෆ්‍රී කෝසස් නැවේ අපිට ඔයගේ කෝසස් ගැන දන්නේ නැහැ අපි අතන. මේ මේක මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලාගෙන ඉන්න තියෙනවා. බලන්න සාමාන්‍ය ටීචර් කෙනෙක් බලන්න ඉන්න පුළුවන් ටීචර් කෙනෙක් තමන්ගේ ස්ටුඩන්ට්ස්ලාට කියන්න පුළුවන් සාමාන්‍ය ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රොෆෙසර් කෙනෙක් තමන්ගේ කැම්පස් එකේ ඉන්න ළමයින්ට කියන්න පුළුවන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බලන්න පුළුවන් තමන්ගේ තව ෆ්‍රෙන්ඩ් කෙනෙකුට බලන්න පුළුවන් පේරන්ට් කෙනෙක් බලන්න පුළුවන් අම්මා තාත්තා කෙනෙක් බලන්න පුළුවන් තමන්ගේ දුවට හරි තමන්ගේ අල්ලපු ගෙදර තමන්ගේ මේ ෆැමිලි එකේ ඉන්න ළමයින්ට කියන්න පුළුවන් පුළුවන් තරම් මේක කියන්න කියලා මේකේ තියෙන උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න ඒක තමයි අපේ අපේ ළමයින්ට බැලුවොත් එimhe කී දෙනෙකුට මේක ගැන දන්නවද නැහැ නේ උඩ් මී එකේ හාවර්ඩ් යුනිවර්සිටි URL එක දෙන්නම් ඒ URL එක රේගලොන් සෙන්ඩ් කරන්න URL එක සෙන්ඩ් කරලා ඒ URL එකේ ඉතුරු ඒක බලන්න කියන්නේ ඒගොල්ලන්ට URL එකට ඇතුළට ගිහලා ලොග් වෙලා ඒකේ එන්රෝල් වෙලා බලනකොට ඕගොල්ලන්ට මොකද්ද කෝස් තියෙන එක බලන්න පුළුවන් මගේ වීඩියෝ එක බලන්න ඕනේ නැහැ මගේ වීඩියෝ එක ප්‍රොමෝට් කරන්න අවශ්‍ය දෙයක්වත් නැහැ ඕගොල්ලන් පුළුවන් තරම් මේ ෆ්‍රී කෝසස් ටික ගෙනියන්න ළමයි අපේ ලංකාවේ ඉන්න ළමයින්ට පරිම ප්‍රයෝජනයක් ගන්න මිනිසුන්ට හොඳක් කරන්න මේ ටොපික් එක ඇතන ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් ඒ ප්‍රයෝජනයක් විතරක් නෙවෙයි ඒ මේ වීඩියෝ එක බලන එක්කනාගේ මේ ලයිෆ් එකේ මේක ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. මෙතනදී යාගේ ලයිෆ් එක සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් යාට. I have done my duty but I am expecting from you all. මම මගේ දෙයක් මං කරලා ඉවරයි. මම මේ දේවල් ඕගොල්ලන්ගෙත් බලාපොරොත්තු වෙනවා. මේගොල්ලොත් මේ හොඳ දෙයක් ඕගොල්ලෝ කරයි කියලා. හොඳ දේවල් ෂෙයා කරලා අපි ලංකාවේ සුපිරිම හොඳම සොසයිටියක් අපි හදමු. සුබ දවසක් සෑම දිනකටම.